පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට ඉතාමත් වටිනා කාරණාවක් ඉගෙන ගන්න ලැබෙනවා ඒ තමයි මේ හිත තුළ තියෙන දුෂ්ටකම ගැන සමහර මිනිස්සු ඉන්නවා හරි දුෂ්ටයි තරහ යනවා පොඩ්ඩෙන් තරහ යනවා බඩමුට්ටු පොලේ ගහනවා ආවේගයටපත් වෙනවා යක්කු වගේ වෙනවා ඒ වගේම කියන දේ අහන්නේ ඉතින් මේ විදිහට ඉතින් අනිත්‍ය කියනවා හරි දුෂ්ටයි ඊළඟට ඉක්මන් කෝපේ එනවා කෝපේ හිතේ රඳිනවා මෙන්න මේ වාගේ කාරණා මිනිස්සෙක්ගේ හිතේ කෙලෙස් විදිහට වැඩ කරනකොට ඒ කෙනාට මේ ධර්මයේ තුලින් විසඳුමක් නැද්ද කියන එක තමයි අද අපි කතා කරන්නේ පින්තුනි මේ මිනිස්සෙක්ගේ හිතේ ඇතිවන දුෂ්ටකම කියන එක මේක ක්‍රෝධය මුල් කරගෙන මොලාව මුල් කරගෙන ඇතිවෙන කෙලෙසයක් එතකොට දුෂ්ටකෙනා හරි නපුරුයි ඉක්මනට කේන්ති ගන්නවා බඩමුට්ටු පොලේ ගහනවා ඊළඟට කෙලෙහි ගුණ අමතක වෙනවා මේ වාගේ ඊට අනුබද්ධව ගොඩාක් කෙලෙස් හට ගන්න. දැන් සාන්තයි දාන්තයි වගේ මිනිස්සු හිටියට අවස්ථාවන දුෂ්ට වෙනවා. සමහර දුෂ්ට අය පස්සේ කාලෙක ධර්මය අහලා හොඳයි බවට පත් වෙනවා. ඒ අයිටම තමන්ගේ ජීවිතය ආපස්සට බලනකොට පුදුම හිතෙනවා අනේ මං ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා. සමහර අයට මේ දුෂ්ටකම හදාගන්න උවමනාව තියෙනවා. නමුත් යාළගේ හිතේ වේගිත හදාගන්න බෑ. සමහර අය සමහර ළමයි ඉන්නවා දුෂ්ටව. දෙමව්පියන්ට උවමනාව තියෙනවා හදාගන්න ඕන කියලා හදාගන්න ක්‍රමයක් නෑ. ඒ නිසා ළමයිට බය වෙලා අම්මලා තාත්තලා වාසය කරනවා. සමහර ගුරුවරුත් ඉන්නවා දුෂ්ටයි. සමහර ගුරුවරුන්ට උගන්වන්න ලැබෙන ළමයිනුත් දුෂ්ටයි. සමහර ආයතනවල ප්‍රධානීන් දුෂ්ටයි. ඒ ආයතනේ වැඩ කරන අය දුෂ්ටයි. මේ වාගේ මහා පාරේ ඉඳලා රජ මැදුර දක්වාම මේ ඇතෝ විසිරි පැතිරි සිටිනවා. ඉතින් ඒ නිසා ඉස්සර විච්ච දෙයක් මුල් කරගෙන මේ ධම් සාකච්ඡාව අපි සිද්ධ කරමු. පින්වත්නි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටිද්දී විශාලා මහනුවර ලිච්ඡවීන්ගේ රාජධානිය 7707ක් රජවරු හිටියා විශාලා මහනුවර තුන් පාරක් රාජධානිය විශාල වෙච්ච නිසා තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඊතුරු මේ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනා පැහැදිලා හිටියේ. මොකද මේ විශාලා මහනුවර මහා විනාශයක් තුම්බිය නම් වූ මහා විනාශයකින් මේ මිනිසු බේරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ විශාලා මහනුවර එක්තරා ලිච්ඡවි කුල ගෙදරක එක පුතෙක් හිටියා හරිම දුෂ්ටයි. නපුරුයි. තරහ යනවා. හැම වෙලාවම ක්‍රෝධී හිතේ තියෙනවා. පොඩ්ඩ කියපු ගමන් බඩමුට්ටු පොලේ ගහනවා. සෙල්ලම් කරන්න ගියොත් ළමයි දෙතුන් දිනකට ගහනවා. ඊට පස්සේ ওই විදිහට මෙයාත් අතපය සූරගෙන තමයි ගෙදර එන්නේ. ඊළඟ මෙයාට වචනයක් අවවාද කරන්න බෑ මෙයා අත උස්සනවා දෙමව්පියන්. ඉතින් දෙමව්පියෝ හරි කනගාටුවෙන් හිටියා තමන්ගේ අකීකරු දරුවා ගැන. ඉතින් මේ දෙමව්පියෝ දෙන්න කල්පනා කළා මේ දරුවාව දමනය කරන්න නම් අපිට නම් බෑ. හැබැයි අනුත්තර පුරුෂ ධම්ම සාරතිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයව දමනය කළයි කරයි. අඟුලිමාලයෙනුත් දමනය කළා නම් ධනපාල හස්තියාවත් දමනය කළා නම් දෙවියන් බඹුන් දමනය කළා නම් අනේ මගේ කොළු පැටියව දමනය කරන්න මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා බුදුගුණ හිත හිතා කඳුළු සලමින් මේ දරුවව කොහොම හරි ගෙන්නගෙන ගියා මෙහෙරට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ස්වාමීනි මේ දරුවා අකීකරුයි නපුරුයි මිනිස්සු හරියට මේ දරුවාට දුෂ්ටයි කියලා චෝදනා කරනවා.
ස්වාමිනී මාගේ දරුවා කීකරු වෙනවා නම් සුවච වෙනවා නම් යහපත් වෙනවා නම් අනේ කොයිතරම් දෙයක්ද කියලා බුදුරජාන් වහන්සේ මහා කරුණා නිතින් කරුණාවෙන් තෙත්තු නිල්වන් නිත් සංගල පුත්‍ර කුමාරයා දෙසට යොමු කළා පුත්‍රය සැබෑවක්ද මේ කියන්නේ ඒ දරුවා බිම් බලාගත්තා පුතේ නපුරු වුණාට පස්සේ ඒ නපුරු කෙනා රදපු අම්මටත් එපා වෙනවා ජාතක කරපු තාත්තටත් එපා වෙනවා සහෝදර සහෝදරියෝ පවා ඔහුගෙන බයෙන් වාසය කරනවා තමන් ගැන කෙනෙක් බයෙන් ඉන්නවා කියන එක යහපත් දෙයක් නෙමෙයි ඉතින් පුත්‍රය මේ විදිහට සමාජයටත් එපා කරපු දෙයක් කෙනෙක් බවට පත් වෙනවා නපුරු දුෂ්ට කෙනා ඊළඟට දුෂ්ට කෙනාට නපුරු කෙනාට නිතර තරහ ගන්න කෙනාට පුතේ සුවසේ නින්ද යන්නේ ඒ වගේම යාගේ මෝන විරූපී වෙනවා ලස්සන නැහැ ශ්‍රියාවන්ත නැහැ අනිත් අයට ඔහු කරා පැමිණෙන්න පුළුවන් අර මේ මනස්කාන්ත රූපයක් ඇති වෙන්නේ ඊළඟට ඔහු ගැන අනිත් අය බයෙන් ඉන්නේ ඉතින් ඒ විතරක් නෙමෙයි පුතේ මේ ක්‍රෝධය නපුරුකම මුල් කරගෙන ඒ අය ඒ කෙනා කය බිඳලා මරණින් මැත්තේ දුගති ලෝකවල උපදිනවා සතර අපායේ උපදිනවා ඊළඟ නපුරු යක්ෂ යෝනිවල අසුර ලෝකවල උපදිනවා ඒ නිසා අපරාධ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ඒ වගේ දුෂ්ට කරගන්න හොඳ නැහැ ඊළඟට මෛත්‍රිය හිතේ නිතර පුරුදු කරන්න ලැබුණොත් ඒක ලොකු දෙයක් අනිත් අය ගැන මිසිත ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ නපුරු කමේ ආදීනවත් ඊළඟට මිසිතේ ආදීනවත් මනාව දේශනා කරමින් මේ දරුවට කියලා දුන්නා මෛත්‍රිය වඩන හැටි මේ පුතා සෑම කෙනාගෙනම මිසිත වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ දරුවට මිසිතේ ආනිසංස කියලා ඒ මිසිතේ දරුවා පිහිටෙව්වා ඒ දරුවා භාග්‍යතුන් වහන්සේ දිවේ වන්දනා කරලා පිටත් වුණා දල කඩපු සර්පෙක් වගේ හීලෑ වුණා කැලින්ගෙනාපු වල් අලියෙක් හොඳට හීලෑ කළාට පස්සේ ඇත් ගොව්වට හීලෑ වුණා වගේ ඒ දරුවා හීලෑ වුණා දෙමව්පියන්ම පුදුමයි ඥාතීන්ටත් පුදුමයි කොහොමද මේව දමනය කළේ කියලා එක දවසයි බුදුරජාන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගියේ ඒ නිසා තමයි ඔය අකීකරු ළමයි හිටියොත් අකීකරු දඩබ්බර නිතර තරහ යන ක්‍රෝධයෙන් ඉන්න වෛරයෙන් ඉන්න අය අපි කියන්නේ රුවන්වැලි මහසෑයට ගිහිල්ලා බාර කරන්න ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ දුර්වලතාවය හදාගෙන මෙයා යහපත් වීම පිණිස භාග්‍යතුන් වහන්සේට බාරයි බාරයි කියලා වන්දනා කළා නල්ල තියලා තමන්ම හිතින් බාර වෙන්න ඕන. උතර තරහ වෛරය ක්‍රෝධේ නිතර හිතට එනකොට අනේ මං රුවන්වැලි සෑයට බාර වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේට බාර වෙලා තියෙන්නේ. මං බුදුරජාණන් වහන්සේගේ දරුවේ. මේවා හිත හිතාර ක්‍රෝධේ පාලනය කරගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝරත්නයට වදාලා පින්වත් මහන්නේ මේ ද්වේෂය හරිය අනතුරුයි. ඒ නිසා යම් කිසි කෙනෙක් කියතකින් තමාව කැපුවත් ඒ වෙලාවෙවත් තරහක් ගන්න එපා කරව. කියතකින් කපද්දිමු ද්වේෂය ඇති කර ගන්නවා නම් ඔහු බුද්ධානුශාසනාව සීකරන කෙනෙක් නෙවෙයි කියලා වදාලා.